අයිබෝන් ඔයාලට අද අපි කතා කරන්න යන්නේ මේ දිනවල බොහෝ දෙනාගේ කතා බහට ලක් වෙලා තියෙන ලෝ දරුණුම ත්‍රස්තවාදී සංවිධානයක් වන තලේබාන් සංවිධානය ගැන. මේ තලේබාන් සංවිධානය කියලා කියන්නේ ඇෆ්ගනිස්තානයේ ඉස්ලාමීය එමිරේට් නමින් හඳුන්වන ඉස්ලාමීය ව්‍යාපාරයක් ඒ වගේම මිලිටරි සංවිධානයක්. 2016 ඉඳන් තලේබාන් සංවිධානයේ නායකයා විදිහට කටයුතු කරලා තියෙන්නේ මෞලවී හිබතුල්ලා අවුන් සාදා කියන පුද්ගලයා. 2021 වෙනකොට තලේබාන් සටන් කමින් ලක්ෂ දෙකක් විතර ඉන්නවා කියලා තමයි ගණන් බලා තියෙන්නේ. 1996 ඉඳලා 2001 වෙනකන් තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ දළ වශයෙන් 4-3ක්ම බලය අල්ලගෙන ඉඳලා තියෙනවා. ඒ වගේම ශරියා කියන ඉස්ලාමීය නීතිය දැඩිව ක්‍රියාවට නැංවුවා. මොහමඩ් ඕමාර්ගේ නායකත්වයෙන් මේ ව්‍යාපාරය ඇෆ්ගනිස්තානයේ බොහෝ ප්‍රදේශ පුරා ව්‍යාප්ත වුණා. 1996 ඇෆ්ගනිස්තානයේ ඉස්ලාමීය එමිරේට් පිහිටවුවා වගේම අගනුවර කන්දහාර වලට මාරු කළා. ඔයගොල්ලන්ට මතක ඇති මේ තලිබන් සංවිධානයම තමයි ඇෆ්ගනිස්තානයේ මහා සංස්කෘති සංහාරයක් සිදු කරා. ඒ කියන්නේ අවුරුදු 1500ක් පමණ පැරණි බාමියන්ගේ බුදු පිළිම විනාශ කරේ මේ තලිබන් සංවිධානය තමයි. එතකොට තවත් දෙයක් කියන්න තියෙනවා. මේගොල්ලොන්ගේ මේ ශරියා නීතියේ දරුණුකම කොහොමද කියනවනම් මිනිසුන්ට සංගීත භාණ්ඩ වාදනය තහනම් කරා, ඡායාරූපකරණය, චිත්‍රපට ඒ වගේම මාධ්‍ය තහනම් කළා. තලිබන් සංවිධානයේ කාන්තාවට පාසල් යෑම තහනම් කළා, කාන්තාවට සෞඛ්‍ය සේවයෙන් පිටත රැකියා කිරීම තහනම් කළා, ඒ වගේම බුර්කා වැඳීම අනිවාර්ය කරා, කාන්තාවක් පිටතට යනවා නම් පිරිමියෙකු සමග යෑම අනිවාර්ය කරා. යම් කිසියෙක් මේ නීති රීති උල්ලංඝනය කළොත් ඌට මරණ දඬුවම් පවා නියම කරන්න ඔවුන් නියම කරා. කසින් තැලීම ඒ වගේ දේවල් කරපු ධර්ම ත්‍රස්තවාදී සංවිධානය තමයි තලිබන් සංවිධානය.